Hi everyone, welcome back to my channel. ඉතින් ඔන්න අද මම ඔයාලට අලුත්ම shopping vlog එකක් අරගෙන ආවා. මම අද අපු shop එකේ entrance එක තියෙන්නේ මෙන්න මේ විදිහට. අපු shop එක මොකක්ද කියලා තව චුට්ටකින් කියන්න. ඔයාලා දිගටම video එක බලාගෙන ඉන්න. Thumbnail එක දැක්කම ඔයාලා දන්නවනේ. අද මම රුපියල් 5000කට shop කරන්න තමයි ආවේ. අපි බලමු මොනවාද රුපියල් 5000කට මේකේ ගන්න තියෙන්නේ කියලා. Shop එකේ cake, ground floor cake, මෙන්න මේ වගේ ලස්සන teddies line corner එකක් තියෙනවා. එතනනම් දවසම හරි ඉන්නේ එතනවා. ඒතරම් ගොඩාක් ලස්සන teddies ලා මෙතන ඉන්නවා. ඉතින් දැන් මම මේ යන්නේ මේ shop එකේ තියෙන first floor එකට. අපි ගිහින් බලමු එහෙනම්. ඉතින් මම දැන් shop එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඔයාලම පෙන්වන්න. දැන් අපි බලමු අද මම මේ shop එකෙන් රුපියල් 5000කට මොනවද ගන්න කියලා. අපි අදට කිව්ව වරම එන. මෙතන හොඳ collection එකක් තියෙනවා. මොළ මොනවද තෝරගන්න කියලා ඉස්සන් යරෙන්නේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. එහෙනම් එන්න මාත් එක්ක දිගටම video එක බලන් ඉන්න. හරි මම දැන් shop කරන්න පටන් ගන්න යන්නේ. එන්න මාත් එක්ක එහෙනම් බලන්න. T-shirt එකක් හරි skinny එකක් හරි ගන්න අර පැත්තට. මෙහෙම තමයි මම shop කරන්න පටන් ගත්තේ මම මොනවද ගත්තේ කියලා වීඩියෝ එක ඉස්සරහට තියෙනවා. ඉතින් දැන් මම මේ ගත්ත ටොප් එක ඇත්තටම ගොඩාක් අඩු මුදලකට තමයි තිබ්බේ. ඔයාලා හිතනවා ඇයි මම ප්‍රයිස් එක කියන්නේ නැත්තේ කියලා. මට ප්‍රයිස් එක කියන්න නම් අවසර තිබ්බේ නැහැ. එහෙනම් ඉතින් මම ප්‍රයිස් එක කියන්නේ නැහැ. හැබැයි ඔයාලා හිතා ගන්න 5000කට මම ගන්න බඩු ගොඩත් එක්ක මේ වගේ ප්‍රයිස් එක කොහොම ඇතිද කියලා. ඉතින් මම අයිටම් තුනක් ගත්තා. ඔයාලා දැක්කනේ. දැන් මට ෆ්‍රොක් එකක් ගන්න බැලුවේ. එක තියෙන උඩ කියලා තමයි කිව්වේ. අපි බලමු උඩට ගිහිල්ලා. එන්න යන්න.
මේ ෆ්‍රොයි එකේ තියෙන ෆ්‍රොක්ස් ගිහින් බලමු. මම වගේ දෙන්නෙකුට ඉතින් දැම්මම මේ මට ෆ්‍රොක් එකක් තෝරගන්න ගමන් තමයි ඉන්නේ. අනේ ඇත්තටම මට මේ වගේ ප්‍රයිසස් වලට කියන්න තිබුණා ගොඩක් හොඳයි. ඒ වුණාට ඉතින් මට ඒකට පර්මිෂන් තිබ්බේ නැහැනේ. හැබැයි ඉතින් ඒ ස්ටාෆ් එකේ කට්ටිය මට ලොකු සපෝට් එකක් දුන්නා. ඒ වගේම හැම ෂොප් එකකදම රූල්ස් ඇන් රෙගියුලේෂන්ස් තියෙනවානේ. ඒ ගැනත් අපි හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩු මුදලක ඉඳන් ලොකු මුදලක් වෙනකන්, ඒ කියන්නේ ලෝ ප්‍රයිස් එකක ඉඳන් හයි ප්‍රයිසස් වෙනකම්ම මෙතන ඇඳුම් තියෙනවා. ඉතින් තමන්ගේ කැමැත්ත මත තමන් ඒක තීරණය කරන්න ඕනේ. බජට් එකට ගැලපෙන්න තෝරගන්න ඕන. මම නේද මේක ෂොප් කරන්න කියලා. මේකත් මගේ බජට් එකට හරියනවා. හොඳයි. ඉස්සර ඊළඟට මම මේ ගන්න යන්නේ සෑන්ඩල්ස් දෙකක්. දැන් මෙතන එක එක ගානට සෑන්ඩල්ස් තියෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් ගොඩක් ලාබෙට වගේ සෑන්ඩල්ස් තිබ්බා. දැන් කාලේ ගොඩක් හැමදේම ගණන් ගිහින්නේ. ඒත් එක්ක බලනකොට මෙතන තිබ්බ සෑන්ඩල්ස් සාමාන්‍යයෙන් අඩු ප්‍රයිස් එකකට තමයි තිබ්බේ. ඉතින් මම මේ අල්ලන් ඉන්න වයිට් කලර් සෑන්ඩල් එක තමයි මම ගන්න යන්නේ. ඉතින් දැන් ස්ලිපර්ස් ගත්තා, ස්කිනිස් ගත්තා, ෆ්‍රොක් එකකුත් ගත්තා. දැන් අඩු වෙලා තියෙන ඉයරින්ග්ස් උයි හෙයා ක්ලිප්ස්. මම හෙයා ක්ලිප්ස් වලටත් ගොඩක් ආසයි. බලමු අපි හෙයා ක්ලිප්ස් මොනවද තියෙන්නේ කියලා මෙතන. බෑග්ස් ගොඩක් තියෙනවා උන්ටන්න මේකප් එක. ඉස්සර ලස්සන තියෙනවා. මේක එල්ලන්න මට උස නැහැ ගත්තට. සාමාන්‍යයෙන් මෙතන බෑග්ස් වල නම් ප්‍රයිස් එක ලොකෝ අඩුවක් නැහැ. ඒනොට කලෙක්ෂන් එක නම් හොඳයි. ලස්සන හොඳ කලෙක්ෂන් එකක් නම් තියෙනවා. මෙතන ස්ලිපර්, සෑන්ඩල්ස් ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. හීල්ස් ඔක්කොම පෙන්නන්න ඕනේ. මේ තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ ලෝ ප්‍රයිස් එකක ඉඳන් හයි ප්‍රයිස් එකක් වෙනකම්ම මෙතන තියෙනවා සෑන්ඩල්ස්, ඒ වගේම ස්ලිපර්ස්, කෝෂූ ඒ වගේ දේවල් ගන්න. එක එක්කෙනාගේ චොයිස් එකක් තියෙනවනේ. සමහර කට්ටිය වැඩියෙන් ගණන් දීලා ට්‍රෙන්ඩ් එකට තියෙන දේවල් ගන්න කැමති. සමහර කට්ටිය නෝමල් ඩේ ටු ඩේ ලයිෆ් එකට යූස් කරන්න අඩුවට, ඒ කියන්නේ බජට් එකට ගන්න කැමති. ඉතින් ඒ වගේ දෙකොල්ලොන්ටම හොඳ තැනක් කියලා මට කියන්න පුළුවන්. ප්‍රයිස් එක ගැන කන්සිඩර් කරන්නේ නැතුව කිව්වොත් එහෙම කලෙක්ෂන් එක ගැන ඇත්තටම හොඳ කලෙක්ෂන් එකක් නම් තියෙනවා කියලා මට අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇති තරම් ස්ලිපර්ස්, සෑන්ඩල්ස්, හීල්ස් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ෂොප් කරපු ෆ්‍රොක් එක. මම ඒක ෆිට් ඔන් කරලා බැලුවා. පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැම්ම ඔයාලටත් බලන්න. ඉතින් දැන් ඇඳුම් අරන් ඉවරයි. දැන් යන්නේ ඉයරින්ග්ස් ගන්න. අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා මොන වගේ ඉයරින්ග්ස්ද මෙතන තියෙන්නේ කියලා. ඉතින් මං ඔයාලට කියවේ නෑනේ මම මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. මම මේ ඇවිල්ලා ඉන්නේ නිට්ටඹුවේ තියෙන නිහාල් ෆැෂන් එකට. මෙතන මං කලින් කිව්වා වගේ ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මේකේ, ඒ කියන්නේ මේ ෂොප් එකේ මොනවාද තියෙන කලෙක්ෂන් එක කියලා වීඩියෝ එකකින් අරන් එන්න. ඒ වීඩියෝ එක ඉක්මනින්ම ඕන කියලා කියන අය කමෙන්ට් එකක් දාන්න. මේ බ්ලොග් එකේ මම ඔයාලට අරන් ආවේ රුපියල් 5000කට මම බඩු ගොඩක් ගත්තා. ඒ බඩු මොනවාද කියලා. හැබැයි මගේ ෂොපින් වීඩියෝ එකෙන් ඔයාලට නිහාල් ෆැෂන් එකේ තියෙන කලෙක්ෂන් එක කොහොමද කියලා අනිවාර්යයෙන්ම බලාගන්න පුළුවන්. ඉතින් මේ ෂොප් එක තියෙන ලොකේෂන් එක, ඒ වගේම මේ ෂොප් එකේ කන්ටැක්ට් නම්බර් එක වගේ දේවල් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම බලන්න. දැන් මම මෙතන හෙයා ක්ලිප්ස් තමා තෝරන්නේ. බලමු අපි මොනවද මම තෝරගන්නේ කියලා. මං ගත්ත අයිටම්ස් ගැන කිව්වොත් එහෙම මං ගත්තා ටොප්ස් තුනක්. බ්ලැක් කලර් ටී-ෂර්ට් එකක් ගත්තා, ඒ වගේම බ්ලූ කලර් ටොප් එකක් ගත්තා, ඇෂ් කලර් ටොප් එකක් ගත්තා, ෆ්‍රොක් එකක් ගත්තා, ඊට පස්සේ සෑන්ඩල්ස් දෙකකුත් ගත්තා. දැන් මම වෙලා ඉන්නේ හෙයා ක්ලිප්ස් ගන්න. බලමු අපි හෙයා ක්ලිප්ස් කීයක් මම ගනින්ද කියලා. මේ හෙයා ක්ලිප්ස් එක තමයි මම ගන්නේ. ඉතින් මම මෙතන අයිටම් දෙකක් ගත්තා.
ඊළඟට මම ඇවිල්ලා ඉන්නේ මෙතන ඉයරින්ග්ස් වලින් තමයි ඉයරින්ග්ස් දෙක. ඔය විදිහට මම ඇඳුම් හතරකුයි ස්ලිපර්ස් දෙකකුයි හෙයා ක්ලිප්ස් දෙකකුයි ඒ වගේම ඉයරින්ග්ස් සෙට් එකකුයි අරගත්තා. දැන් මේ මම යන්නේ බිල් කරන්න. ඇතරම් රුපියල් 5000ක් කියලා කිව්වට මට නම් මෙතන රුපියල් 5240ක් වගේ මුදලක් ගියා. ඉතින් මේ විදිහට තමයි මම නිහල් ෆැෂන් එකෙන් ෂොපින් කරලා ගෙදර යන්නේ. Subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. Nihal Fashion එකේ shopping vlog එකෙන් ඉක්මනින්ම හම්බෙමු. ගිහින් එන්න. Bye.